අයිබෝවන් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ පදියතලාව පොලිකේ කියන ගම්මානයට. ඉතින් මේ දරුවෝ දෙන්නා සහ අම්මාව දකිනකොට ඕනෑම කෙනෙකුට මතකයටයි අපි වීඩියෝ කීපයක්ම දැම්මා. මේ දරුවන්ගේ තාත්තා නැහැ, මේ අම්මයි පුංචි දියණියන් දෙදෙනෙක් ඉන්නේ. ඒ දෙන්න මේ නිවසේ තමයි තනි වෙලා ඉන්නේ. ඉතින් මේ මීට කලින් කීප වතාවක්ම අපි පෙන්නුවා මේ අය ගැන. අදත් ඔබ නොදැකපු අයට අපි පෙන්වන්න මේ නිවසේ ඇතුළත මේ අය ජීවත් වෙන විදිය. මේ නිවසේ තමයි මේ අය ජීවත් වෙන්නේ. මෙතන තමයි නිදාගන්නේ. ඉතින් මේ කඩාවටෙන් ලහින්ච්ච බිත්ති කියන අනාරක්ෂිත නිවසක තමයි ජීවත් වෙන්නේ. මේක කුස්සිය. ඉතින් අපි ඔබට ඒ පළවෙනි වීඩියෝ දැම්මට පස්සේ බොහෝ දෙනෙක් මේ අම්මගේ ගිණුමට මුදල් බැර කරලා තිබුණා. ඉතින් ඒකෙන් අපි පුංචි හුරුබුරුටි නිවසක් මේ දරුවෝ දෙන්නා සහ මව වෙනුවෙන් ඉදි කරනවා. නිවසේ කටයුතු මේ වෙනකොට මෙන්න මේ තත්ත්වයෙන් තියෙනවා. ඔබට පෙනෙයි ඔය තත්ත්වයෙන් තමයි නිවස තියෙන්නේ. අපි ඇතුළත ඔබට පෙන්වන්න. මේක තමයි මේ අය වෙනුවෙන් ඉදිවන නිවස. මේ පොඩි ස්තූපයක් තියෙනවා ඉස්සරහට. සාලේ තියෙනවා. මේ තමයි සාලේ. ඊට අමතරව කාමරයක් තියෙනවා මෙතන. මේ තමයි කාමරේ. මේකත් තියෙනවා කුස්සිය. මේ විදිහට තමයි මේ නිවස ගොඩනැගෙන්නේ. ඉතින් මේ නිවසේ තව කරන්නට වැඩ කටයුතු රාශියක්ම තියෙනවා. ඒ වගේම තමයි මේකට අපිට කලින් නැතාවේ වීඩියෝ එක යොමු කළාම සීට් ටික ලබා දෙන්නම් කියලා එක් මහත්මයෙක් පොරොන්දු වුණා. නමුත් ඒ මහත්මයාට මොනවාම් හෝ ප්‍රශ්න ඇති වෙන්නට ඇති. ඒ නිසා අපිට ඒ ටික ලබා ගන්නට බැරි වුණා. නමුත් අපි වහලේ ලී ගහලා තිබුණ නිසා, ලී ඇද වෙන නිසා අපි හાર્ඩ්වෙයාර් එකෙන් මේ ෂීට් එක ගත්තා. නමුත් තාම අපිට ඒ ටික මේ මුදල ලැබුණේ නැති නිසා ඇකි කෙනෙක් ඉන්නවා නම් අපිට මේ මුදල ලබා දෙන්න ඒ උපකාරය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද හાર્ඩ්වෙයාර් එක තාමත් මේ ෂීට් වල මිල ගෙවන්නට තියෙනවා 45,000. ඕ ගේන්නත් එක්ක. ට්‍රාන්ස්පෝර්ට් එක 45,000ක මිලක් තියෙනවා ෂීට් වලට අපි ගෙවන්නට තව ඉතුරු වෙලා. මොකද ලී ටිකට නම් අපිට ඉවලම ලැබුණා. ඊට අමතරව මේ තියන්නේ අපි අද දවසේ මේක වයරින් වලට බඩු වලට යන වියදම ලබා ගත්තා. මේක තමයි වියදම. මේ හાર્ඩ්වෙයාර් එකෙන් බඩු වලට යන වියදම රුපියල් 18,691ක් යනවා. ඊට අමතරව රුපියල් 11,500ක මුදලක් ඉල්ලනවා. මේ මුදලට අමතරව වයරින් එක කරන්න බාස්. ඉතින් අපි ඔබට කරන්නට හැකි උපකාරයක් තියෙනවා නම් කරන්නට කියලා ආරාධනා කරනවා. මේ මවගේ ගිණුම් අංකේ තියෙනවා මේක. මේක තමයි ලංකා බැංකුව පදියතලාව ශාඛාව TMIS කුමාරි. TMIS කුමාරි තම නම එන්නේ. ගිණුම් අංකය 85 29 61 48. 85 29 61 48. TMIS කුමාරි. TMIS කියන ගද්ද තිස වලංගු මුදියන්සේලාගේ සමන් කුමාරින්. තිස වලංගු මුදියන්සේලාගේ ඉරේෂා සමන් කුමාරි තමයි නම එන්නේ. TMIS කුමාරි. ඉතින් අද දවස මාර්තු 4 වෙනිදා. අද මාර්තු 4 සිංහල අලුත් අවුරුද්ද එළඹෙනවා තව නොබෝ දිනකින්. අපි බලාපොරොත්තු වෙනවා කොහොම හරි මේ වැඩ කටයුතු අලුත් අවුරුද්දට පෙර නිමා කරන්නට. ඉතින් ඒ සඳහා අපට උපකාර කළ හැකි නම් අනිවාර්යෙන් උපකාරයක් කරන්නට කියලා. මොකද සිංහල අලුත් අවුරුද්දකට අලුත් නිවසකට යන්නට තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒ නිසා අපි ඔබට කරන්නට හැකි උපකාරයක් තියෙනවා නම් මේ මවගේ ගිණුම් අංකයට ලබා දෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි හැමෝටම.
ගන්න බඹරෝ ඉතුරු ටික. අතට දියන්නම්. පත්තිට. ලබනවද මොන්ඩිසෝරි යන්නේ කියලා? ඔව්. ලබනවද? මම ඊළඟ පාරේ නෝ පාඩම් කරලා තියාගන්න ඕනේ. තාම අකුරු කියුවේ නැන්නේ. ආ ඒක නේ.